පාර දිගේ කතාවට ගොඩක් ආදරය කරනවා ගොඩක් ආදරෙන් පිළිගන්නවා channel එකට. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ සරණ ගැන සැක හිතුණු රෙහාන් මොන වගේ දෙයක් ඉදිරියේදී සිදු කරයිද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කරන්න කැමති. ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් ආටත් පුළුවන් channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන්ට් කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් දැන් ඔයා දකින්න ඇති ඒ තමයි අභි කෑ ගහනකොට මේ සීළු දේවල් රෙහන්ට ඇහුණා. ඉතින් මේ හිමත් එක්ක ඇත්තටම රෙහන් ගොඩක් කලබල වුණා. ඉතින් සර්ණේ Tamanට බොරුවක් කිව්ව නේද කියලා හිතුණා. හැබැයි සර්ණේට මේ වෙලාවේ අර මං කලින් වීඩියෝ එකදී කිව්වා වගේ බොරුවක් කියලා ෂේප් වෙන්න පුළුවන්. ඉතින් ඇත්තම කියනවා නම් රෙහන්ට මේ තරම් බොරුවක් කිව්ව වුණත් මේ දේ විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ රෙහන් මොකද කරන්නේ? අනිවාර්යයෙන්ම රෙහන් සරණගේ තාත්තට දුරකථන ඇමතුමක් ලබා ගනී කියලා විශ්වාස කරන්න පුළුවන්. ඇත්තටම සරණේ ආවද කියලා අහන්නත් ඉඩකඩක් තියෙනවා. ඉතින් ඇත්තම කියනවා නම් සරණිට ඒ වෙලාවේ මොකද කරන්න කියලා හිතාගන්න බැරුව ඉන්නකොට ඇත්තටම බණ්ඩ කියන්නේ ගෙදෙට්ට කතා කරලා කියන්න තමන් ඉන්නව කියන කතාව කෝල් කරොත් කියන්න කියලා. ඉතින් ඇත්තටම රෙහන්ගේ ඔෆිස් එකට ටිකක් දුර නිසා ඉක්මනින්ම සරණට පුළුවන් රෙහන්ගේ සැකෙන් බේරෙන්න අනිවාර්යයෙන්ම යන්න සරණගේ අම්මයි තාත්තයි ඉන්න ගෙදරට. ඉතින් අවංකවම කියනවා නම් රෙහන් මුලින්ම එන්නේ මෙහෙට. ඉතින් ඒ එනකොට සරණට ඇවිල්ලි ඉන්නත් පුළුවන්. හැබැයි ඉතින් වැඩේ තියෙන්නේ වැරදිලා හරි රෙහන් සරණට කලින් ආවොතින් එහෙම මේ දෙන්නේ කසාදෙත් ඉවර වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒක තමයි ඇත්ත. ඉතින් ඒ කොහොම වුණත් දැන් අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් කමක් තියෙනවා රෙහන්ට මේ වතාවේ සරණ ගෙදරින් පැනලා ආපු එක අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් රෙහන්ට කියලාවට අර බණ්ඩලයින තැන්ට එනවා කියලා කිව්වෙ නැහැනේ. අන්න ඒක අහු නොවී තිබුණොත් ඒක තමයි වටින්නේ. හැබැයි කොහොම වුණත් රෙහන්ගේ මේ සැකේ අඩුවක් වෙන්නේ නැහැ කියන දේ නම් අපිට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක රෙහන් තව තවත් සරණේ ගැන හොයන්න පටන් ගන්නවා. ඒ හොයන්න පටන් ගැනීමත් එක්ක සරණිට කොහෙවත් යන්න නැතුව ගෙදෙට්ටම් වෙලා තමයි ඉන්න වෙන්නේ. මොකද අහුනෝතින් වෙන්නේ තමන්ගේ ජීවිතේ සියලු බලාපොරොත්තු සුන්නලා යන එක පමණමයි. ඉතින් කොහොම වුණත් බණ්ඩගෙන්නම් ටිකක් සරණට බැනුම් අහගන්නත් සිදු වේවි. මොකද මේ විදිහ හිතුවක්කාර වැඩක් කරපු නිසා. ඇත්තටම බණ්ඩලාට කියලාව නම් බණ්ඩලාට ඉන්නත් තිබුණා. ඉතින් කෙසේ වෙතත් දැන් ඉදිරියට අපිට මෙන්න මේ දේ කියන්නම වෙනවා. මොකද දැන් සරණි කරන දේවල් නිසා හිතා බලන්නේ නැතුව ඇත්තටම රෙහන්ගේ සරණගේ කසාදේ බිඳල යන්න තියෙන ඉඩකඩකුත් වැඩිපුර තියෙනවා වගේ. හැබැයි ඉතින් මේ දෙන්නගේ ආදරේ ඇත්ත මාදරයක් නිසා මේ දෙන්නගේ ආදරේ පරිස්සම් වෙන්න ඕනේ.